ඊශ්‍රායලය සහ පලස්තීන අතර මේ වන විට සටන් විරාම ගිවිසුමක් ක්‍රියාත්මක වන මොහොතේදී දෙපාර්ශ්වයෙන්ම මේ වන විට විවිධාකාර ප්‍රකාශයන් හුවමාරු වනවා. ඒ අතරින් ඊශ්‍රායලය සහ පලස්තීන අතර මේ සටනින් පසු පලස්තීනය තමන්ගේ වැසියන් මේ වන විට හමාස් සංවිධානය මූලිකව ගාසා තීරයට එක් රැස් කරමින් ප්‍රීති ഘോഷා පවත්වනු ලැබුවා. ඔවුන් මේන් ජයග්‍රහණය කරනු ලැබූ බව ඒට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල් වෙනුවෙන් බෙන්ජමින් නෙතන්‍යාහු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඊශ්‍රායල් achieve all its objectives in Gaza. සියලුම ගාසා තීරයේ අප අපේක්ෂා කළ අරමුණු ඉෂ්ට කර ගන්නට අපට හැකියාව ලැබුණු බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කර තිබෙනවා. Hamas deal massive blows. I didn't expect. Gantz urges diplomatic solutions trip. Palestinians 15 injured in new Temple Mount clashes. පලස්තීන ජාතිකින් 15 දෙනෙකු ටෙම්පල් මවුන්ට් ක්ලෑෂ් එකේදී තුවාල ලැබුවා. ඒ හා සමානවම මා සිතුවේ නෑ මේ තරම් ආකාරයේ දෙදරායාමක් පලස්තීනය තුළ සිදුවේවි යයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. මීට අමතරව මේ මොහොත වන විටදී ඊශ්‍රායලයේ විසින් පනවා තිබුණු සීමාවන් බොහෝමයක් මේ වන විට ලිහිල් කර තිබෙනවා. එනම් මේ වන විට අදාළ ප්‍රදේශයන් එනම් ගාසා තීරයට ඇතුල් වීමේදී පිවිසීමේදී පනවා තිබුණු සීමාවන් සියල්ලම මේ මොහොත වන විට ඉවත් කර තිබෙනවා. ඒ වගේම මේ මොහොත වෙන විට IDF chief එක කියන්නේ ඊශ්‍රායල් ඩිෆෙන්ස් ෆෝස් එකේ ප්‍රධානියා ප්‍රකාශ කරන කාරණේ ඉතාමත් සුවිශේෂී එකක්. IDF chief of staff Aviv Kowawi ප්‍රකාශ කරන ආකාරයට didn't read us correctly made a mistake by attacking අපව හරි හැටි තාම කියවගෙන නැහැ. ඔබ වරදක් කළේ අපට ප්‍රහාර එල්ල කර මේ IDF ප්‍රධානියා කරන අනතුරු ඇඟවීමයි. Very different results to previous flare-ups and the Hamas made a severe and grave mistake by shooting towards Israel. Israel ete veddi thaba Hamas la kare barapatala waradak. E nisa me sielu de oba karagat waradak lesa mataka thaba gannateyai me wenawita anaturu agawimak Israel e parshawen me wenawita Hamas sangvidhanayata sidu kara thibenawa. E ha samanawama me wenawita warthawana anikut kaarane thamai visheshin sadahan karana aakarayata dan satan virama givisuma kriyaatmaka wenawa bohu rajyan ita suba patamin මේ වෙනුවට තම තමන්ගේ අදහස් පළ කිරීමෙන් පවතිනවා. ඒත් එක්කම විශේෂයෙන්ම Home Front Command says all educational institutions can open from Sunday. යනුව එළඹෙන ඉරිදා සිට සියලුම අධ්‍යාපන ආයතන විවෘත කිරීමේ හැකියාව පවතිනවා කියලාත් වාර්තා කර තිබෙනවා. මේ පවතින තත්ත්වයන් යටතේ දැන් මේ සමතේකට පත්වීම තුළ මීට අමතරව සුවිශේෂී කාරණා කිහිපයක් පිළිබඳ තවදුරටත් අවධානය යොමු කරනවා. 5 bodies found, 10 survivors rescued in Gaza tunnel bombed by Israel. Emergency workers have recovered 5 bodies and rescued some 10 survivors from rubble of the what appears to be a tunnel in Gaza hit by Israeli එයනුව වාර්තා කරන ආකාරයේ ඊශ්‍රායල් ප්‍රහාරයෙන් මියගිය 5 දිනකගේ මලසිරු මේ වෙනකොට හමුව තිබෙනවා. මේ ගාසා තීරයේ ටනල් එකක එහෙමත් නැත්නම් ගාසා තීරයේ උමගක් තුලදී මේ ආකාරයෙන් ප්‍රහාරය සිදු වී ඇති බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. මීට අමතරව 6 killed by blast pro Palestinian rally in southwest Pakistan. රටින් පරිබාහිරව මේ ආකාරයේ යම් යම් සිදුවීම් සිද්ධ වෙලා තිබෙනවා. ඒ කියන්නේ මේ සටන ගාසා තීරයේ ක්‍රියාත්මක වුවද මේ යම් ආකාරයකින් අන්තවාදී වර්ගවාදී ආකාරයෙන් විවිධ රටවල්වල ක්‍රියාත්මක වුණා. ඒ අනුව විශේෂයෙන් ප්‍රෝ පලස්තින් රැලිය එකදී පාකිස්තානයේ නගරයකදී මේ වෙනකොට 6 දෙනෙකු මරණයට පත්වලා 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා බෝම්බ ප්‍රහාරයකින් කියන ප්‍රවෘත්තියත් වාර්තා වෙද්දී. ඒ වගේම Rivlin offers condolences to families at of 3 foreign workers killed in Gaza rockets. Gaza hi rocket prahara walin videskata shramikin tidena kumarneyata patuna oun pelibandawada sangvege me wenwita pala kar thibena kiyana pravruttiyat ada dawase di warthawanne me weddi visheshayenma Gaza thireta adalawa wartha karana aakarata health ministry se 2500 hospitalized 2500ක් me wenwita rohal gatha kar thibena kiyana pravruttiyat wartha wenna attacks from an Jewish Arab unrest during the 11 days me gewunu dina 11 hatata කාල සීමාව තුළදී කියලා වාර්තා කිරීමක් සිදු කර තිබෙනවා. ඒත් එක්කම විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ තවදුරටත් මේ පවතින තත්ත්වයේ ගැත්‍තරදී පලස්තීනයන් 15 injured the renew the clashes at Jerusalem Temple Mount. මේ වෙද්දි Jerusalem Temple Mount හිදීද 15 දිනකු තුවාල ලබා තිබෙනවා පලස්තීන ජාතිකයින් ඇති වුණා වූ යම් ආකාරයක ගැටුමක් නිසා. The Palestinian Red Crescent report 15 people injured in the clashes between Palestinian and police at Jerusalem Temple Mount flashpoint holy site. මේ සුද්ධ වූ භූමියේදී තමයි මේ ආකාරයෙන් තනතු ප්‍රහාරයක් සිදු වෙලා තියෙන්නේ. Jerusalem police said that immediate as Friday prayers ended hundreds of young Muslims began rioting, throwing rocks and Molotov cocktails in the police forces. Police prahara and police
පොලිසියට ගල් මුල් ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්ත තරුණයින් පල්ලි අවසන් වෙලා එන විටදී ජෙරුසලම පොලිසිය ප්‍රකාශ කරන ආකාරයට මේ නිසා යම් ආකාරයෙන් ගැටුමක් ඇති වුණා කියන කාරණයත් වාර්තා වෙලා තියෙනවා. ඒත් එක්කම මේ වෙද්දී විශේෂයෙන් සඳහන් කරන අනෙකුත් කාරණය තමයි Hamas digs up bodies of operative killed in IDF bombing of Gaza tunnels. Gaza tunnel වලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමත් එක්ක එය ඉරාන මේ මේ විශේෂයෙන්ම මේ සිදු කිරීමත් එක්ක ඊශ්‍රායලය දැන් මේ වන විට ඊට අදාළ වුණු මිනී වලවල් කපමින් Hamas සංවිධානය සිටිනවා කියලායි වාර්තා කරන්නේ. ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට 320ක් ගාසා තීරයේ මරණයට පත් වුණා මේයින්. But did not specify the number as included terror operative. මෙහිදී ත්‍රස්තවාදීන් කොච්චර මිය ගියාද කියලා ඔවුන් ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් IDF එහෙම නැතිනම් මේ ඊශ්‍රායල් ඩිෆෙන්ස් ෆෝස් විශ්වාස කරනවා 120ක් Hamas සහ ඉස්ලාමීය අන්තවාදීන් මරුමුවට පත් වුණා කියලා. 120ක් මේ සටන් වලට මුහුණ දුන්න ත්‍රස්තවාදීන් මරණයට පත් වුණු බව ඊශ්‍රායලයේ ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත් දරුවන් සහ කාන්තාවන් පිළිබඳ විවිධ ප්‍රකාශකලට ඇතැම් බොහෝ තැන්වල මිය ගිය ත්‍රස්තවාදීන් ඒ පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් ඔවුන් සිදු කරන්නේ නැහැ. ඒත් එක්කම දැන් මේ වෙද්දී coordinator of the government operation in the territories has opened the erase and Kerem Shalom ඉරේස් සහ කේරම් ශලෝම් කියන ක්‍රොසින් දෙකම ගාසා තීරයේ විවෘත කර තිබෙනවා. මානුෂ්‍ය ආධාර පැමිණෙන්නට ඖෂධ ආහාර පාන සහ ෆුවල් ජෙනරේටර්ස් කියන දේවල් ෆුවල් ෆෝ ජෙනරේටර්ස් ඉන්ධන මේ පැමිණෙනවා ජෙනරේටර් ජනකේන්ද්‍ර සඳහා මේ ආකාරයෙන් මේවට පැමිණීම සඳහා මේ මොහොතම විට ගාසා තීරයේ විවෘතව පවතිනවා කියන ප්‍රවෘත්තියත් වාර්තා වෙද්දී කෙසේ වෙතත් තෝරනා තීරණය කර ගත යුතු දේ තමයි මේ වන විට දෙපාර්ශ්වයේම විවිධ ප්‍රකාශන සිදු කරමින් පවතිනවා. කෙසේ වෙතත් ගාසා තීරයේ සම්බන්ධයෙන් නුනු ජාත්‍යන්තර මැදිහත්වීම මත පදනම්වයි මේ ආකාරයෙන් දෙපාර්ශ්ව අතර ඝට්ටනය යම් තාක් දුරකට නිමාවට පත් වුනේ. ලෝක WHO told significant trauma needs in Gaza after ceasefire. මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයත් ප්‍රකාශ කරන කාරණේ තමයි විශේෂ වුණු වැඩපිළිවෙලක් අවශ්‍ය වෙලා තිබෙනවා මේ ගාසා තීරය ආශ්‍රිතව. The World Health Organization has stated significant trauma need the Palestinians where 243 people have been killed during 11 days. දින 11ක් ඇතුළත 243ක් මරණයට පත්වීම සම්බන්ධයෙන් විශේෂයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට සූදානම් කියන කාරණේ පිළිබඳවත් මෙහිදී සඳහන් කර තිබෙනවා. මීට අමතරව ඕනෑම මොහොතක යම් සිදුවීමක් සිදු වුණොත් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා මේ වන විටත් ඊශ්‍රායලයේ සූදානමින් පවතිනවා කියන කාරණේයි වාර්තා වන්නේ. මේ ආකාරයට දෙපාර්ශ්වෙම තවමත් සටන සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ සිදු කරමින් පවතිනවා. කොහොමුණත් භෞතික මේ වශයෙන් ගත්තොත් බරපතල සම්පත් විනාශයක් දෙපාර්ශ්වයටම සිදු වුණා. ඉතින් යුද්ධය කියන දේ අවසානයේදී ඉතිරි කරන්නේ එක් කණ්ඩායමකට පරාජයක් තවත් කණ්ඩායමකට ජයග්‍රහණයක්. නමුත් ජයග්‍රහණ ලැබූ කණ්ඩායමද පරාජය ලැබූ කණ්ඩායමද යලි ගොඩ නැගීම සඳහා අතිශය පිරිවැයක් දරන්නට සිදු වෙනවා මේ සිදුවන විනාශයන් එක්ක. මේ තමයි මේ මොහොත වෙනුවට ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සවිස්තර සම්පූර්ණ වාර්තාව. ඔබ නිවැරදි තොරතුරු පමණයි ඔබ වෙත ගෙනෙන්නේ. අපෝ subscribe කරන්න නිරන්තරයෙන් ඔබට තොරතුරු ගෙනෙන්නට අප සූදානම් voice tube of people.